බලාගෙන හිටියා. අද දවසේම මට හම්බ වෙන්නේ හැමදේම කෑමක් ගත්තත් නිර්මාණයක් ගත්තත් ඇඳුමට ගැරපෙන විදියට හම්බ වෙනවා. දැන් මේ හරිම ලස්සන හරිම හුරුබුහුටි නිර්මාණයක් මේ තියෙන්නේ. සාමාන්‍ය බෝනික්කෝ කොච්චර දැක්කත් අර සජීවී වගේ පේන බෝනික්කෝ ඇත්ත වගේ පේන බෝනික්කෝ මේ වලට තමයි අපි ආසේ බෝනික්කට තමයි ආස. හැබැයි ඒක හදන එක පොඩි වෙනම කලාවක්, සියුම් කලාවක්. මේ වගේ වර්ණ ගලප ගන්න ඕනේ, පිරිවෙලක් තියෙන්න ඕනේ, හැඩතල වෙනස් වෙන්නේ නැතිව. මේ පොඩි ළමයි විතරක් නෙමෙයි වැඩිහිටි අපිත් කැමති වෙන විදිහට ලස්සන නිර්මාණ ගොඩක් කරන අනිෂ්කා මදුෂානි අරනායක ඉඳලා ඇවිල්ලා ඉන්නවා නුගසෙවන මැදිරියට. අයබෝවන්. ඉතින් අනිෂ්කා, ඔයා ලස්සනට නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. මේ මැටීරියල් මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? ෆේස් පැක් ෆැබ්‍රික් එක. හා, ඉතින් ඇයි හිතන්නේ මේ වගේ නිර්මාණ කරන්න? සාමාන්‍ය මන් දන්න තරමින් ඔයා හොඳට ඉගෙන ගත්ත ළමයා. අපි සාමාන්‍යයෙන් කියන්නේ නේ, ඔයා ඉගෙන ගත්ත විෂයම් මොනවද අනිෂ්කා? මම පුරාවිද්‍යාව. පුරාවිද්‍යාව. දැන් ඒ පැත්තෙන් ඉගෙනගෙන ඉවරද? ඔව්. හා, ඒ වුණාට මේ වගේ නිර්මාණ කරන්න ඕනේ නේද? ආසද ඔයා ලස්සනට මෙහෙම නිර්මාණ කරන්න ඉස්සරහ කරලා තියෙනවද? වැඩියෙන් කරන්නේ පේන්ටින් නේ. ඔව්. මුලින්ම කරේ අනිෂ්ක පේන්ට් කරන එක. අඩුවෙන් කතා කරාට වැඩියෙන් වැඩ කරන කෙනෙක් තමයි අනිෂ්ක කියලා කියන්නේ. දැන් නිර්මාණ දැක්කට පස්සේ ඒ බබ ඔබට තහවුරු වෙනවා. මේ තාසියුම්ම ලී පතුරක අනිෂ්ක කරලා තියෙන්නේ. ඔව්. මොකක්ද ලී වර්ගය? ඔය කොස්ලිය. කොස්ලිය. එතන කොස්ලිය වෙනම හදා ගන්නවද පේන්ට් එකක් කරනකොට? ඔව්. පිල ගාලා. හොඳ ඔප් මට්ටම් කරලා තමා මේ චිත්‍රන. චිත්‍රන්දේ නිකන් වෙනම පේන්ට් තියනවනේ නේ. ඔව්. ඇක්‍රිලික්. ඇක්‍රිලික්. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ඒ ඉවසීම කොච්චරද කියලා බලන්න තව එක නිර්මාණයක් තියෙනවා. ගොඩක් යාය ළඟ නිර්මාණ තියෙනවා. අද දුරින්දර එනකොට අරගෙන ඇවිල්ලා තිනවා පේන්ට් කරපුව දෙකක්. ඒ ලස්සන සහය හැකියාව බලා ගන්න. ඔන්න බලන්නකෝ සියුම්ම කරගෙන තියෙන තව නිර්මාණයක්. සමහර මේක කරන්න කොච්චර කාලයක් ගියාද මේ පේන්ට් එක? ඔකට සති දෙකක්. සති දෙකක් විතර. ඒ නිර්මාණයම තමයි මේ බාරගත්තට පස්සේ ඔය කරන්න ගත්තට පස්සේ නේද? මේක ඇඳගත්තද ඔය කරන්න කලින් පේන්ට් එකේ? කලින් මුලින්ම පැන්සලෙන් ඇඳගෙන තමයි පේන්ටින් කරන්නේ. දැන් චිත්‍ර දින්න පුළුවන් ලස්සනට. ඔව්. චිත්‍ර ඉස්සර ඇඳලා තියෙනවා. ඔව්, ඒලවල යනකම් චිත්‍ර කරා. දැනුත් කරනවානේ. ඒ කියන්නේ විශේෂ විශේෂයක් විදිහට ඒලවල යනකම් චිත්‍ර කරේ. දැන් ප්‍රායෝගිකව ජීවිතේ චිත්‍ර කරනවා. මේ වගේ චිත්‍රත් එක්ක ලස්සනට වැඩ කරනකොට අනිෂ්කාර හිතනවා නෑ. මම මෙතනින් එහාට ගිහිල්ලා ලස්සන මේ බෝනික් හදන්න ඕනේ, කීටයක් හදන්න ඕනේ. මේ මෙතන තියෙන කීටයක් එකතුවක්. ඒක තමයි දක්ෂතාවය. එක එක ප්‍රමාණ වලින් නිර්මාණය කරනකොට ඒ හැඩතලේ ඒ ලස්සන රැකගෙන නිර්මාණය කරන එකේ හැකියාව තමයි මේ තියෙන හරිම ලස්සනයි අනිෂ්කා. ඔක්කොම ඔය අතින්ද මහන්නේ? ඔව්, සේරම අතින් මහන්නේ. මේ මැෂින් එකෙන් මහපු කිසිම එකක් නැහැ. නැහැ. එතකොට ඔයා બ્લોක් එකක් අඳගෙන બ્લોක් එකක් අතින් අඳගන්න අතින්ම තමයි මහන්නේ. බලන්න ඕනේ කොහොමද වැඩේ කරන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කැමති නිර්මාණයක් අරගෙන මේක කරන්න පුළුවන්ද කියලා අහනවා නම් මම මේ බොනික්කන්ගෙන් එකක් තමයි සාමාන්‍යයෙන් අහනවා නම් අහන්නේ. එතනම රුබුටි ලස්සනයි. හැබැයි අනිෂ්ක සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ හාව හදා ගන්න හැටි කියලා දෙන්න. කැරට් අරෙත් තියෙනවා මගේ ළඟ. කැරට් එක පස්සේ දෙමු. දැන් හාව හදා ගන්න හැටි අනිෂ්කා කියමුද? මේ සයිස් එක ප්‍රමාණය තීරණය කරන්න ඕනේ කලින්. එතකොට තමයි ඔයාට ඇඳ ගන්න පුළුවන් වෙන්නේ නේ. කොහොමද පටන් ගන්න අනිෂ්කා? මුලින්ම બ્લોක් එක ඇඳ ගන්න ඕනේ. අතරම ඇඳලා තියෙමුද? ඒක ප්‍රමාණ කොහොමද ඔයා ගන්න? બ્લોක් එක ඒක නිකටින් කීයක් ඕනේද වගේ පැහැදිලි කරන්නකෝ. ඔළුවෙන් දෙකක් ඕනේ. පළ දෙකක් ඕනේ. පළ දෙකක් ඕනේ. ඒක ප්‍රමාණය කොහොමද? පහිතේ මිම්මෙන් ගන්න. ඔව්, ඉතින් මිම්මෙන් ගන්න. හරි. මේ හදලි වරුණාම සෙන්ටිමීටර් 45ක ටොරකින් තමයි ලැබි. තමයි මෙහොම වාසේ තියනවද එතකොට? නෑ, මෙහොම වාසේ කියන්නේ. මේක අර පිටීම මහන නිසා මෙහොම වාසේ කියන්නේ. කින ඒ ප්‍රමාණයට තමයි ගන්න. හරි. ඔළුව කොටසෙන් කොටස් දෙකයි ඉස්සෙ. ඒක කොටසින් දෙකයි. හා. තමයි ගන්න. කොටස් දෙක ගන්න ඕනේ කොහොම හරි. නේද? අක්කකුල. අක්කකුල ඕනේ. දැන් සිස්ටර්ස් වගේ කලින් කරන නිර්මාණය ඇඳලා තියෙන්න ඕනේ. උගහාව වෙනස් වෙන්න බෑනේ හැදුවට පස්සේ. ඒ නිසා මොන වගේ හැඩයක්ද කියන එක අනිෂ්ක කියනවා වගේ කලින් ඇඳගෙන කොටස් කරලා මේ පුළුවන් මේ වගේ හරිම ලස්සන හාවෙක් හදාගන්න. මම හරිම කැමති අනිෂ්කාගේ නිර්මාණ හරි පිළිවෙලයි. කොටස් වශයෙන් ගෙනල්ලා ඔයා තියෙනවා කපාගෙන මැටීරියල් එකකින් සහ මේ පාට කරපු ගන්න විදිහෙන් තමයි ලස්සන ඉන්නේ.
එන්න මොකද අපි ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර කියන්නේ හරි මේකෙන් අපි බ්ලොක් එක කපා ගත්තා. මේ ඉහට කපාගෙන ඊට පස්සේ එතකොට මේ බ්ලැන්කට් මැස්මෙන් තමයි මහගන්නේ. ආ මේක පිටකින් මහන්න තියෙන්නේ නේ. ඔව්. ඒක නිසා තමයි මෙහෙම වාසි කියන්නේ ඇත්තේ. හරි. එතකොට මේ අනිත් වඩා හොඳයි නේද ඒ පාටින්ම නෝල් තියනවනේ. ඔයා දරගෙන ඇවිත් තියෙන මේක පැහැදිලිව පේන්නේ වෙන පාටක නෝලකින්. ඒ පාටින්ම නෝල් ගත්තා නම් පිටකින් මහන්න නිසා මෙහෙම වාසි කියන්න එපා කියලා තනිෂා කිව්වේ ඒකයි. එහෙම මහලා අවසානයේ පොඩි ඉඩක් තියාගෙනද මොනවද එකතු කරන්න පුරවන්නේ ආයතන. ඊට පස්සේ පැඩින් පුරවන්න ඕනේ. ඒ කියන්නේ හැම කොටසක්ම වෙන් වෙන් විදියට තමයි හදාගන්නේ. අර ඔලිය කොටස හරන්දෙන්න ඔයා හිතන පොඩි වෙනසක් කරලා තියෙනවා මේ මේ කොටස් එකතු කරගෙන තියෙනවා දැන් කණේ එහෙම ගත්තට පස්සේ මේ කොටස් වෙනම අඳලා තියෙන ඊට පස්සේ නේ ඔව් මේ කොටසත් එහෙමද වෙනම ඔව් ඒකත් වෙනම ආ මේ පැඩින් පුරවලා ඔව් පැඩින් පුරවනකොට සාමාන්‍යයෙන් මේ වගේ එකක් මහගෙන ඉවරලා මේ කොටස් එක වෙනම නැරලා තියෙන්නේ ඔව් මේ සාමාන්‍යයෙන් කොතනින්ද දැන් පැඩින් පුරවන තැන මැහුවට පස්සේ පේන්නත් බෑනේ පහතින් ඔව් පහලින් තමයි දැන් අපි මේ සලකුණු කරන්න පුළුවන් කමක් තියෙනවද මූණු මූණේ කොහොමද තියන්නේ කියලා ඒකත් මේ ඒකත් ෆැබ්‍රික් එකේම අපලා තමයි හැදෙන්නේ මේ විදිහට අලව ගන්නවා දැන් ඔව් අලව ගන්න පුළුවන් මහ ගන්න පුළුවන් ආ මේ විදිහට තියාගන්න ඒක කරන්නේ අන්තිමටනේ ඔව් සම්පූර්ණයෙන්ම මහගෙන ඉවරනාට පස්සේ ඔව් මොන වගේ දේවල් සැලකිලිමත් වෙනවනේ මේ වගේ නිර්මාණයක් කරනකොට ඔයා වැඩියෙන් හිතන්නේ මොන වගේ දේවල්ද? නිමාවගෙන. සාහල පිටවර යනකොට පාට ඔව් වන්න ගැලපීම තියෙනවා. හැබැයි දැන් සමහර හාවෙත් මේ පාට නෙමෙයිනේ. ඔව්. එතකොට ඒ නමුත් එකතු කරගන්න පුළුවන් ලස්සන අදහස්නේ වර්ණවත් අදහස් එකතු කරගත්තම මේ පොඩි ළමයි පොඩි අය ඔව් පොඩි අය ආස පාටවල් කැරට් එක වෙනම හදාගෙන අපි කියන්නේ හරියට බැලන්ස් කරගෙන ඒක තුරන් තුන මහලද තියෙන කැරට් එක තියලා. අලවලා තියෙනවා. අලවලා. හොඳට අලවෙන දෙවිය අලවෙන ගම්බරක් ගත්තා නම් හරි. නේද? දැන් සාමාන්‍ය උස ප්‍රමාණ තියෙනවා. වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන අනිෂ්ක සත්තු මහන එකද නැත්නම් මේ වගේ ලස්සන පොඩි බෝනික්ක මහන එකටද වැඩියෙන් ඉල්ලුමක් තියෙන්නේ? පොඩම් කීට. කීටෙක් වලට ආහහා ඔය වැඩිපුර එහෙනම් කීටෙක් තමයි පෙන්නලා තියෙන්නේ. මොකද මේ නිර්මාණ හරිම ලස්සනයි. මම විශ්වාස කරනවා ඔයාට ගොඩක් අය කතා කරයි මේ නිර්මාණ දැක්කටත් පස්සේ කියලා. ලස්සන මල් තියෙනවා මේ බලමු අපි. ඒක සාමාන්‍ය රඳවලන තියෙන අනිෂ්ක. කම්බියක් එකතු කරලා තියෙන්නේ. ආ කම්බියක්. ආ ඒක හදාගත්තේ කොහොමද? යටට ලී රවුමක් දාලා තියෙන්නේ. ආ පහත. ආ ඒකෙන් තමයි රැඳිලා තියෙන්නේ. ඒ රීලෝ මෙලි රවුමේ ප්‍රමාණයටද අපි කියන්නේ කවයක මහගෙන තියෙනවා. ඔව්. මෙෂර්මන්ට් එක අරගෙන ඊට පස්සේ තියලා ඒකේ හැබැයි පහත මුකුත් මහොමක් නැහැ පැත්තෙන් තියෙනවා. වැඩි පටියක් හැරෙන් තියෙන නිසා නේද? ඔව්. ඊට පස්සේ ඒක සැරින් පුරලා තියෙනවා. ඒ රඳවන්නේ කොහොමද රී රවුමට කම්බිය? සිදුරක් කරගෙන පහතින් තියලා හරි. අනිස්සා මේ සාමාන්‍යයෙන් දකින චරිත, දන්න චරිත, කාටුන් වල චරිතනේ නිර්මාණය කරන්නේ ගොඩක් නේද? හොයාගන්නේ කොහොමද පින්තූර? Pinterest app එකේ තියෙනවා. Google එකේ. ඒකena අතින් හරි. දැන් මේ වගේ නිර්මාණයක් කළාට පස්සේ මෙහෙම ටැග් එකක් විදිහට දෙන්න නැති වෙන්නේ කොයි හරි තියන්න තියෙන්නේ. කී ටැග් එකක් එහෙම බහැ රඳව ගන්න ඕනේ. ඒ කී ටැග් එක රඳව ගන්න එක කොහොමද කරන්නේ? අර උඩ කොටස අනිෂ්ඨ එක මහනවද මොකක්ද කරන්නේ? නෑ. ඒකත් වැඩියම ඔයා කැමති මොන කීටෑග් එකටද? පණිට. පණිට වැඩි ඉල්ල නැත්තේ ඒකද? අර කෙලවරේ තියෙන නිර්මාණ ගැන පොඩ්ඩක් කතා කරමු මිනිස්සු. ඒක බේබි වෝල් හැංගර් එකක්. බේබි වෝල් හැංගර් එකක් හරි. සාමාන්‍යයෙන් පොඩි බබාලා නඩව ගන්න ලස්සන පාට එකතු කරලා හදලා තියෙන්නේ. එහෙම හදනකොට දැන් විශේෂයෙන් මේ මැටීරියල් එක පැඩින් පුරවලා තියෙන්නේ පොඩි බබෙක් අතර දෙන්නත් පුළුවන් බය නැතුව නේ. එයාට තුවාල වෙන්නේ නැහැ. මම හනේ වලට උත්තර දීලා හරි ලස්සනට කතා කරලා බොහොම පැහැදිලිව මේ දේවල් කියනවා අනිෂ්කා. ඔයා දැන් මේ පේන් කරනකොට
ද වැඩියෙන් වා කැමති කාල වේලා වෙන් කරගෙන දැන් පේම් කරන එකද නැත්නම් නිර්මාණ හදනකොට දැන් තත්ත්වේ කොහොමද මේ කාලේ වෙනකොට දැන් නම් තවිසාරියද ඉතින් එහෙනම් අනිෂ්කා දුරේ ඉඳලා ආවේ අර නායක ඉඳලා ජාතික රූපයෙන් අපි දැකලා තමයි අනිෂ්කට ආරාධනා කරන්න උසරට එන්න කියලා දුරකථන අංකේ මතක් කරමුද මොකද රස නිර්මාණ ගොඩක් තියෙනවා ගොඩක් අය සමහර වෙලාවට අහයි හදාගන්න විදිහ සමහර නිර්මාණ අපි හැම එකක්ම හදන්න හැටි කියලා දුන්නේ නැහැ නේ දුරකථන අංකේ මතක් කරමුද 0760 900 912 ට කතා කරලා අනිෂ්කගෙන් පේන් ගැන අහන්න පුළුවන් එතකොට මේ වගේ රස නිර්මාණ ගැන අහන්න පුළුවන් වෙනද පළක් හදාගෙන තියෙන දැන් ඔන්ලයින් පේජ් එකක් තියෙනවද? පේජ් එකක් තමයි. තාම එකතු කරගෙන යන්නේ නිර්මාණ. දැන් මෙතනින් මෙහාට පේජ් එකක් හදලා ඒ වෙදපලට නිර්මාණ එකතු කරන්න වට හම්බ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ලස්සන නිර්මාණ ගොඩක්. එකකට එකක් නවෙනස් ලස්සන දක්ෂතාවයක් පිළිවෙලට පේනන කෙනෙක්. ඒ වෙදපල දිහාගෙන බලන නිසා නිර්මාණ එකතුවක් හදාගෙන හරිම ලස්සනයි. එහෙනම් බොහොම ස්තුතියි ආවට. අපෝ දවසකින්න අයිබෝවන් අපි අනිෂ්කට සමුදෙනවා සමුදිනා අනිෂ්කට සින්දුවක් බලමු ගීතයක් රස විඳිමු ඊට පස්සේ ආපහු එනවා නුගසවනට ඔබ මුණ ගැහෙන්න